දළදා හාමුදුරුවෝ කෙසකස්තකය ගෙන එම මලා උත්තමාවිය. ඒ උත්තමාවියගේ කුසින් උපන් දරු පරම්පරාවට දළදා හාමුදුරුවෝ රාජ්‍යත්වයේ සමතනතුරු දීලා දළදා රකින්නත් දුන්නා නම් මහ සංගරුවනට තේවාව බාර කරා නම් අද ඒක සුද්දෙක් අහිමි කරා නම් මේ අවුරුදු 203 පුරාවට දළදා හාමුදුරුවෝ ප්‍රතිහාරය නොපානවා නම් මෙන්න මෙතනයි අපිට වැරදිලා තියෙන්නේ. මේ බල තණ්හාවට එන්න වෙරදරනවා නෙමෙයි. ඒ නිසා සුද්දන්ට උවමනා වුණා දළදා හාමුදුරුවන්ට යටපත් කරන පවුලත් සංගරාජ තනතුරත් දළදා හාමුදුරුවොත් යටපත් කළා වුන්ගේ පාලන ක්‍රමවේදය ගැන. දළදා හාමුදුරුවෝ මූලික කරගත් රජ පවුල සතු තේවාව කිරීමට නැවත ඇති කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. මම කියන ඒකාන්ත වශයෙන්ම දළදා හාමුදුරුවෝ ප්‍රතිහාරය පාන්නේ 2024. ඒ කීරවැල්ල පරම්පරාවේ නැවත ආගමන ලෝකයක් අල්ලේ නටවපු ජාතියක්. අද අපිව අල්ල නටවන තැනට අදපත් කරගෙන තියෙනවා. මේ ලෝකයේ ගොඩනගන්න ඉතුරු හරිය මම කරලා පෙන්නන්නම් කියලා තීරණය කරන්න. කවුද මේ කීරවැල්ල? මෙතුමාට දළදා වහන්සේ වාම දළදා වහන්සේගේ උරුමය තියෙනවද? ඒ බාරකාරත්වය මෙතුමාට හිමි විය යුතුද? ඔබට විවේචන තියෙන්න පුළුවන්. නමුත් මෙහි සැඟවී තිබෙන සත්‍ය හොයන්න රටේ ඉන්න පාලකයෝ වගකීතු බලධාරීන්ට අපි ඉතාමත්ම කරුණාවෙන් මතක් කරනවා. මේ තිබෙන්නා වූ මුහුමේ කියන්නා වූ නිකම්ම වචන නෙවෙයි මේවා. මේ තිබෙන්නා වූ යට ගියාව, මේ තිබෙන්නා වූ අතීතය පිළිබඳ හොයලා මේවට නිසි විසඳුම් ලබා දෙන්නට කියලා අපි ඉතාමත්ම කරුණාවෙන් යුතුව මතක් කරනවා. හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් මේ සියලුම විවේචන අපට ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි කියලා හෙළදීප ටීවී නාලිකාවට ඔබව පිළිගන්නවා. ප්‍රථමයෙන් අප සමග රැඳී සිටින ඔබට පින් අනුමෝදන් කරනවා. ඔබ අපේ නාලිකාව බලන අලුත් සමාජිකයෙක් නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහලින් තියෙන බෙල් අයිකන් එක ඔබන්න. අපි වැඩසටහනක් දැම්ම සැනින් ඔබට ඒ වැඩසටහන බලන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න අපේ වැඩසටහන් හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි වැඩසටහනට යමු. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෙළදීප ටීවී අපි අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතාමත්ම වැදගත් කාලීනව සමාජය තුළ පැන නැගී ඇති ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්නට තමයි අපගේ අද සූදානම. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ දෙස් විදෙස් සෑම බෞද්ධයෙකුගේම මුදුන් මල්කඩ ලෙස හඳුන්වන්නේ දළදා මාලිගාව තුළ මේ වනකොට වැඩ සිටින උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ. ඒ දළදා වහන්සේගේ උරුමය සහ භාරකාරත්වය පිළිබඳව වර්තමාන කාලීන සමාජයේ කීරවැල්ල පරම්පරාව නමින් හඳුනාගත්ත පුද්ගලයෙක්. මේ දළදා වහන්සේගේ උරුමකාරීත්වය, භාරකාරීත්වය තමාගේ පරම්පරාව සතුවන බව ඔහු නිරන්තරවම මතු කරනවා. ඔහු ඒ පිළිබඳව ලිඛිත සාක්ෂි මේ වන විට දළදා මාලිගාවටත්, ඒ වගේම වර්තමාන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට, ඒ වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පවා ඔහු ඒ සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපිට හිතුණා මේ කාරණාවේ ඇත්ත නැත්ත හොයාගෙන යන්න ඒ කීරවැල්ල පරම්පරාවේ මේ ප්‍රශ්නය මතු කරන සෙනවිරත්න කීරවැල්ල අද අපි ඔහුත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව වෙනුවෙන් ඔබතුමාව ආයුබෝවන්, තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මහත්තයා, අපි කතා කරමු. ඔබතුමා දැන් වර්තමානයේ මේක විශාල ප්‍රශ්නයක්. මෙතන ඉඳලා කතා කරන හැම වචනයකම වගකීම, ඒ වගේම මෙහි තියෙන බැරෑරුම් තත්ත්වය ඔබතුමාත් මාත් හොඳින්ම දන්නවා. මුළු මහත් ලංකාවේම සමහරක් විට මුළු ඉතිහාසයම වෙනස් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි කතා කරමු මුලින්ම මහත්තයා, කොහොමද ඔබතුමා මේ කීරවැල්ල පරම්පරාව ආරම්භ වෙන්නේ? කොහොමද මේක දළදා වහන්සේට සම්බන්ධව මේ පරම්පරාව ගොඩනැගිලා තියෙන පසුබිම් පිළිබඳව අපි කතා කරොත් කොහොමද? මේ කිඩාරගේ දරුණු ආක්‍රමණය හමුවේ යුද වැදීමට සිදුවෙනවා ගුහසිය රජතුමාට. මේ යුද්ධයට පෙර ආතුව දළදා වහන්සේ තමන්ගේ පරපුරේ උරුමය වෙච්ච, ඒකයි පියාගෙන් පුතාට එන උරුමය භාරදීය යුතු ක්‍රමවේදයක් තියෙන නිසා තමන්ගේ දියණිය විවාහ කරන්නේ සාගර විද්‍යා සම්පති වේරම්බ දන්ත කුමරුට. ඊට පස්සේ දන්ත කුමරුවන් ගෙන්නලා ඔහුට දළදා දිවුරුම දෙනවා. ඒ තමාගේ උරුමය වූ පරපුරේ උරුමය කිසිදා කිසිලෙසකින්වත් තමාගේ ජීවිත නැතුවත් දළදා වහන්සේ නම් කිසිවකට නොදෙමි. එම නිසා මා මේ යුදයේදී මරුවසංගව තෙම්බා දන්ත කුමරුනි තොප සිංහල දීපේ
රජු වෙත ගොස් දළදා වහන්සේ ආරක්ෂා කළ මැනව කියලා දාට ආරක්ෂාධිකාරී තනතුරට පත් කළා. දන්ත කුමරු හේමමාලා දෙපළට විවාහ සරණ බන්ධනය කළා. දළදා වහන්සේ බාර කරනවා. ඊට පස්සේ තමයි තාමලිප්ත නැවුතොටෙන් නැව් නැගලා සිංහල දීපේට එනවා. සිංහල දීපේ එතකොට රජතුමා පණ්ඩුකාභය රාජකීය පරම්පරාවෙන් පැවතෙන සකුර්ණමේධා බිසවගේ පුතා වෙච්ච මහසෙන් රජතුමා රාජ්‍ය අභිෂේකේ නැහැ. බලාපොරොත්තුෙන් එන්නේ මහසෙන් රජතුමාව, මේ දන්ත කුමරුගේ අම්මගේ අයියව. නමුත් මරු අසඟ වෙලා ඉන්නේ. ඔහුගේ පුතා තමයි අනුරාධපුර රාජධානියේ ඉන්නේ. ඔහු නමින් කිත්සිරි මේඝවර්ණාභය. කිත්සිරි මේඝවර්ණාභය රජතුමාගේ මූලස්ථානයේ වරිග සභා මූලාසනාරූඪව ඉන්නේ අත්තම්මා වෙච්ච සකුර්ණමේධා මුත්තම්මා. දැන් හරි. දැන් අපි දළදා වහන්සේ ලංකාවට රැගෙන එන හේමමාලා දන්ත කුමරු ඒ කතා ප්‍රවෘත්ති අපි ඔක්කොම දැන් වෙනකොට ඔබතුමා කතා කරානේ. දැන් ඔබතුමාගේ සම්පූර්ණ නම මොකද්ද? ඔබතුමාට කොහොමද හේමමාලා දන්ත කුමරිය මේ පරම්පරාව සම්බන්ධ වෙන්නේ? අපි ඒ ටික සම්බන්ධ කරගමු දැන්. ඔව්. ඊට පස්සේ අනුරාධපුර රාජධානියට කිත්සිරි මේඝවර්ණාභය රජ සමයේ දළදා වහන්සේ වඩම් වුණ දන්ත කුමරු හේමමාලා දෙපළට ක්‍රිස්තුවාස 331 ඉසුරු මුණියට තමයි දළදා වහන්සේ ප්‍රථම වඩම්මන්නේ. තන්තිරිමලේ තිවංක බමුණුගම හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. තිවංක බමුණට හේමමාලා මුත්තම්මා කරපැලඳි 108ක් නිල් මාණික්ක වලින් සුසැදි නවගුණ වෙලක් පරිත්‍යාග කළා තියෙනවා තිවංක ගමේ බමුණට තන්තිරිමලේ. ඒ පරිත්‍යාග කළ අනුරාධපුර රාජධානියට ආවට පස්සේ මේඝගිරියෙහිවත් ඉසුරු මේ තමයි දළදා වහන්සේට තේවා කරන්නේ. ඊට පස්සේ කිත්සිරි මේඝවර්ණාභය රජතුමා උතුම් බුදුන්ගේ දන්ත ධාතුව අපිට දායාද වුණා කියන අපරිමිත සතුටටපත් වෙලා මේ දෙපළට දැසි දැස්සන් ගව මහේෂාදී රන්රිදී මුතුමැණික් වාසයට රාජදරුවන්ගේ කුමාරාවදිය ඇතිදැඩි වෙන කෙලිදෙල්ලාවදී ඇතිදැඩි වෙන රාජගම්වරයේ වෙච්ච ඥාති ග්‍රාමයේවත් දැදිගම පුරවරේ කීරවැලි පත්තුව මේ දන්ත ධාතුන් වහන්සේ ගෙන වඩම්මපු දළදා ආහසික පරම්පරාව හැටියට කීරවැල්ලේ පරම්පරාවට අනාදිමත් මුතුන් මිත්තයි මිත්තණියයි වෙන දන්ත හේමමාලා දෙපළට පවරලා තියෙනවා නින්දගමකින් සන්නස්කර. එතනින් පටන් කුමරු හේමමාලා දෙපළගේ වැඩිමල් පුතා තමයි කීරවැල්ලේ දාඨාවංශ කුමරු. මේ දාඨාවංශ කුමරු සතුව තිබෙන දළදා වහන්සේ සහිත මේ මගේ මහපට ඇඟිල්ල තරම් කරඬුවක තමයි දළදා වහන්සේ අපේ පරපුර භාරයේ තියෙන්නේ. අද ඔය කරඬු හතක නිදන්ගත කරන්නේ සුද්දාගේ ක්‍රමවේදයක් අනුව. නමුත් දළදාවාසික කීරවැල්ලේ පරම්පරාව රජමැදුරෙත් වනවදුලෙත් ආකුරු ආක්‍රමණවලදී පලා යන්නේ මේ ඇඟිල්ලත් තරම් වූ දඹරන් කරඬුව අරගෙන දළදා වහන්සේ එහි සංගවාගෙන. ඉතින් පැහැදිලිවම දාඨාවංශ මුත්තණුවන් අනුරාධපුර රාජධානියේදී දළදා වහන්සේ භාරකාරත්වයේ ඉද්දී මේ කෑගල්ලට නඳුරු කරඬුපන ලෙනේ වැඩ ඉඳලා තියෙනවා චිත්තගුප්ත මහරහතන් වහන්සේ. මේ චිත්තගුප්ත මහරහතන් වහන්සේ හමුවට දාඨාවංශ කුමාරයා දළදා වහන්සේ අරගෙන මව් ග්‍රාමයේ වෙච්ච කීරවැලි පත්තුවේ ඉඳන් දැදිගම් පුරවරිය ඔය දදගම කොටවෙහෙර ප්‍රදේශේ ඉඳලා මේ ගමන් කරනකොට සතුරු සේනාව දාඨාවංශ කුමාරයාව හඹාගෙන විත් තියෙනවා. මට ඒ දේවල් සෑදිලිව කියන්න පුළුවන්. මේ ආව පස්සේ ඒ චිත්තගුප්ත මහරහතන් වහන්සේට දළදා වහන්සේ සහිත කරඬුව බාර දීලා තමයි කුමාරයා වනවැදිලා තියෙන්නේ. දළදා වහන්සේ වෙලාවේදී රහතන් වහන්සේට බාර කරපු නිසා. ඒ අනුව කීරවැල්ලේ පරම්පරාවේ කීරවැල්ලේ දාඨාවංශ කුමරුගේ පුතා කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර, කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර ඇවිල්ලා එයාගේ පුතා කීරවැල්ලේ රත්න බණ්ඩාර, රත්න බණ්ඩාරගේ පුතා රන්මල් බණ්ඩාර, රන්මල් බණ්ඩාරගේ පුතා රත්නපාල බණ්ඩාර, රත්නපාල බණ්ඩාරගේ පුතා මහානාම බණ්ඩාර, මහානාම බණ්ඩාරගේ පුතා කීරවැල්ලේ වරුණ බණ්ඩාර, වරුණ බණ්ඩාරගේ පුතා කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න, කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම්ගේ පුතා කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදයන්සේලාගේ ලොකු බණ්ඩාර සෙනවිරත්න, කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදයන්සේලාගේ ලොකු බණ්ඩාර සෙනවිරත්නගේ පුතා කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදයන්සේලාගේ පුංචි බණ්ඩාර සෙනවිරත්න ඔහු තමයි කන්ද උඩ රටට දළදා වහන්සේ වඩම්මන්නේ කෝට්ටේ සීතාවක දෙල්ගමුව ආදී ප්‍රදේශවල අවුරුදු 44ක් පුරාවට දළදා වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන්, ඒ කියන්නේ දන්ත කුමරු හේමමාලා දෙපළට නොදැවෙනි පරිත්‍යාගයක් කරමින් කීරවැල්ලේ හිරිපිටියේ දිවෙනරාල තමයි දළදා වහන්සේ රැකගන්නේ. ඔහු නමින් කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදයන්සේලාගේ පුංචි බණ්ඩාර සෙනවිරත්න. එතැන් පටන් කන්ද උඩ රට රාජධානියේ දළදා වහන්සේ රාජධානි 10ක් පුරා රැක ආරක්ෂා කරපු සහ බුද්ධ ආදාහන මළුවේ සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයේ උරුමය අයිතිය පැවතුනා වූ ඒ මහා සම්මත රාජ පරම්පරාවේ උරුමය ඉංග්‍රීසින් 1853 පස්වෙනි මාසේ ආටාරක්කක දිව නිලමේ තනතුර අහිමි කර දිය වඩන නිලමේ විදිහට රාජසභාවේ තනතුරකට බාර කරන මොහොත දක්වා දළදා වහන්සේගේ පාරම්පරික උරුමය අයිතිය භාරකාරත්වය කීරවැල්ලේ පරම්පරාවේ ගිහියන්ටත් දළදා වහන්සේගේ තේවා භාරකාරත්වය කීරවැල්ලේ පරම්පරාවෙන් පැවිදි වූ මව්පස උරුමයේ හිමි අපේ වාරියපොළ සුමංගල හාමුදුරුව, තොටගමුවේ සංගරාජ හාමුදුරුව, දෙවනගල රතනාලංකාර හාමුදුරුව, දෙල්ගමුවේ මහින්දාලංකාර හාමුදුරුව,
ගෙඩිගේ රජ මහා විහාරයේ හිටපු ගලගොඩ උන්නාන්සේ මේ කිරවැල්ලි පරම්පරාවේ උතුම් උත්තරීතර වීදාගම මහා මෛත්‍රී හාමුදුරුව මේ කිරවැල්ලි පරම්පරාවේ මව්පස පියපස උරුමේ හිමි දලදා වාසික පරම්පරාවේ මහා යතිවරයන් වහන්සේලා උන්වහන්සේලාට උරුමේ තියෙන්නේ කිරවැල්ලි පරම්පරාවට මට උරුමේ තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් දේශයෙන් උපසම්පදා වඩපු උපාලි මහරහතන් වහන්සේගෙන් ආරම්භුණ සියම් නිකායටත් පෙර ආතුව අනුරාධපුර මහා රාජධානියට උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණයට ඇති වුණු මහා වංශික මහා වාසල අවවාද අනුශාසනා ලබා දෙමින් ආවා වූ මිහිඳු මහරහතන් වහන්සේගේ සංඝ ගුරු ගෝල සංඝ පරම්පරාවට මට පැහැදිලිව මුරුමයක් තියෙනවා. ඒ උත්තර මූල, ගලතුරු මූල, විල්ගම් මූල, කරඹ වලාන, දක්ෂින මූලාදී මූල පරම්පරා අටකට උරුමකම් කියන අතීත යතිවර මහා සංඝ පරම්පරාවටත් මට ලේ උරුමෙන් උරුමයක් තියෙනවා. දළදා වහන්සේට බුද්ධ ආදාහන මල්ලුවේ පටන් කීරවැල්ලේ පරම්පරාවේ මට තියෙන පීතෘ උරුමෙනුයි මම උරුමකම් කියන්නේ. මේ තමයි මම පැවතෙන සැබෑ පැහැදිලි උරුමය. ඔබතුමාගේ නම කොහොමද සඳහන් වෙන්නේ එතකොට? මම කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ උදය දීප්ති වසන්ත සෙනවිරත්න. මේ තියෙන්නේ මගේ. ඔබතුමාට දැන් ඔය අනන්‍යතාවය පිළිබඳව තහවුරු කරපු මොනව හරි තියෙනවද අපිට ඉදිරිපත් කරන්න? මේ රටේ පිළිගත් පුජ්‍යලීන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දෙන ලද නිල හැඳුනුම්පත මේ තියෙන්නේ. මේ මගේ වංශනාමය කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ උදේ දීප්ති වසන්ත සෙනවිරත්න. මේ තියෙන්නේ රාජකීයත්වය මේ රට තුළ ඉංග්‍රීසින් අහිමි කිරීමෙන් පස්සේ මේ 2017 වසර දක්වා මේ රටේ රජ පවුලක් හිටියේ නැහැ. නමුත් අපිට සනාථ කරලා තියෙනවා දළදා වාසික කිරවැල්ල රාජකීය පරපුර යාපහුව හැටියට මේ හැඳුනුම්පත නිකුත් කරලා තියෙනවා. මේ විතරක් නෙමෙයි, මගේ උරුම හිමි අයිතිය ඉල්ලීම් කරන ලද පුස්කොළ එකතුව වර්තමාන දළදා මාලිගාවේ දියවඩ නිල මෙවරයටයි මම බාර දෙන්නේ. මල්ලතු අස්ගිරි මහානායක හාමුදුරුවෝ දැනුවත් කරලා ඒ අනුව තමයි ඔවුන් පුරාවිද්‍යාඥයන්ට, ඉතිහාසඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට බාර දීලා ඒ විද්‍යාඥයන් විසින් තහවුරු කරන්නේ අවුරුදු 1 එකහමාරකට පස්සේ සියලු ගවේෂණයන් නිරීක්ෂණ කරලා දළදා වහන්සේට ලේ උරුමෙන් උරුමකම් කීමට යමෙක් ඇද්ද ශ්‍රී ලංකාව තුළ ඒ දළදා වාසික කිරවැල්ලි රාජකීය පරම්පරාවෙන් පැවතෙන යාපහුවේ සෙනවිරත්න කිරවැල්ල බවට ජාත්‍යන්තර පිළිගත් දැල් රටාවක් සමග වාර්තාවක් සහතිකයක් දීලා තියෙනවා. ඒ අනුව ලිඛිතව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ජාත්‍යන්තරයෙන් අපිට වර්තමානය තුළ විවිධාකාර වූ අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට ඇඟිල්ල දික් කරනවා, මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා. නමුත් 1853 බුද්ධ ආදාහන මලේ පටන් මේ බෞද්ධ රාජ්‍යයේ මේ ලෝකයට තුන් ලෝකාග්‍ර වූ තුන් තථාගතයන් වහන්සේගේ සඳුන් සුවඳ මුඛයේ 47 දන්ත කල්යාණය බුද්ධ ආදාහන මළුවේ සිට පුරා වසර 2341ක් රැකගත්තා වූ පරපුරක උරුමය නසාලීම මානව හිමිකම් උල්ලංඝනය වීමක් නොවේද කියලා මම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමෙන් අහන්න කැමැති. මේ රටේ බෞද්ධ නායකයෙක් පත් වෙනවා නම් ඔහු දළදා හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගත යුතුයි. දළදා හාමුදුරුව වැඩ සිටින කරඬුව හිස මස්තකේ තියා වූ දිවුර පොරොන්දු විය යුතුයි. දළදා දිවුරම දිය යුතුයි. මේ ක්‍රමවේද අද අපිට සුද්ධ අහිමි කරලා තියෙනවා. අපේ උත්තරීතර මහා සංඝරාජ තනතුර අපිට අහිමි කරලා තියෙනවා. ඒ දළදා හාමුදුරුව රැක ආරක්ෂා කරපු පරපුර අද මරලා තියෙනවා. ඒ මැරීම තුලින් තමයි මේ රටේ සියලු පුරාවස්තු නැව් 6කින් අධිරාජ්‍යවාදීන් අරගෙන යනවා. අනාගතයේ පුරාවස්තු නැවත ලංකාවට ඉල්ලීමේ ක්‍රමවේදය අහුරන්නේ සංඝරාජ තනතුරත්, දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයත්, දළදාව රැකපු රජපවුල වූ කීරවැල්ලි පරම්පරාවත් සමූලඝාතනය කිරීමෙන් තමයි ඔවුන් සියලු සාක්ෂි අහුරා දමන්නේ. මෙන්න මේ දේ තේරුම් ගත යුතු කාලයේ වර්තමානය තුළ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේත් විසඳුමක් දිය යුතුයි. මේ විසඳුම දළදා හාමුදුරු රකින්න බුද්ධ ආදාහන මළුවේදී රටවැසියන්ට බාර දීපු ඉතිහාසයක් නැහැ. ධාතුන් වහන්සේලා බාර දුන්නේ රජදරුවන්ටයි. රජදරුවන් සතු උරුමය මංකොල්ල කාලා තියෙනවා. අද ඔවුන්ගේ රජපවුල ඔවුන් සුරක්ෂිතකට රැක ගන්නවා අධිරාජ්‍යවාදී. අපේ රජපවුල සමූල ඝාතනය කරනවා. මේ මෙන්න මේවයි මානව හිමිකම් උල්ලංඝනය වීම. මේවට විමර්ශන කරන්න ඕනේ. ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයලා මේ අකටයුත්තට විසඳුමක් දෙනවා නම් මම ජාත්‍යන්තරය හමුවේ මේ සාක්ෂි ඉදිරිපත් කරන්න ලෑස්ති. මේ අපේ සිංහල ජාතියට, සම්බුද්ධ ශාසනයට අහිමි කළා වූ මහා අකටයුත්තක අකාරුණිකත්වයක මත එළිදරව්වන මොහොතක මෙයත් පයට පාගනවා නම් අපිට අනාගතයේ තථාගතයන් වහන්සේගේ ශාසනය වසර 5500ක් කල් මේ බෞද්ධ රාජ්‍යය රැකගන්න පුළුවන් වෙයිද කියන තැන සැකසංකා මතුවෙමුණුයි මම මේ කටයුතු කරන්නේ. ඒකට කටයුතු කරන්න දෙන්න එපා. සියලු බෞද්ධ ජනතාවට, සියලු මහා සංඝරත්නයට මම කියන්නේ මගේ පරපුර සතුව දළදා හාමුදුරුව වැඩ ඉදි දළදා ප්‍රාතිහාර්ය පෑවා නම්
ෂඩ්වර්ණ බුද්ධ රශ්මිමාලා විහිදුවීමට තථාගතයන් වහන්සේ ආශිර්වාද කරා නම් පිනට පිට වුණා නම් මේ අවුරුදු 204ක් ඇයි දළදා හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පාන්නේ නැත්තේ? එහෙනම් තථාගතයන් වහන්සේ බාර වුණා වූ ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙන් කැප වුණා වූ ඇප වුණා වූ පරපුරක් සමූල ඝාතනය කිරීමේ පාපය සාපය කෝපය දෙවියන් ආශිර්වාද කිරීමට ඉවහල් වන්නේ නැහැ. මේවා තේරුම් ගත යුතුයි. හදවතින් බෞද්ධයන් විය යුතුයි, සිතවිල්ලෙන් බෞද්ධයන් නාමික බෞද්ධයන් නොවි. එනිසා හදවතට එකඟව කටයුතු කරනවා නම් මේ ධර්මද්වීපයේ ආශිර්වාදය අපිට රැක ගන්න පුළුවන්. අපි බලලෝභීත්වයේ පසුපස හඹා යනවා නෙමෙයි, අපි මේ රට ගොඩනගන්න මහා සංඝරත්නය සමග අත්වැල් බැඳගන්න කීරවැල්ලේ පරම්පරාව තරම් මහා සංඝරත්නය සමග සහයෝගීව කටයුතු කරපු පරපුරක් ඉතිහාසය තුල තියෙනවා නම් මම වගකීමෙන් කියන ඔප්පු කරන්න කියලා. කීරවැල්ලේ පරම්පරාවත් මහා සංඝ යතිවරණන් වහන්සේලාත් සංඝරාජ හාමුදුරුවරුත් කියන්නේ මේ රට ගොඩනගපු එකම පවුර. මේක තමයි සුද්ධ විනාශ කරේ. මෙන්න මේ දේ අවබෝධ කරන්න තමයි අපි වර්තමාන මහා සංඝ රුවන සමග අත්වැල් බැඳගෙන මේ කටයුතු කරන්නේ. මේ රටේ යහපත ගොඩනගන්න ඔබතුමාට රජයෙන් හැඳුරුම් පතකුත් දීලා තියෙනවා. පැහැදිලිව දැන් ඔබතුමා මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යවරයාටත් ලියලා තියෙනවා ඔබතුමාලට තමයි දළදා වහන්සේගේ භාරකාරත්වය තියෙන්නේ කියලා. මොනවද ඔබතුමා සතුව තියෙන ඒ සම්බන්ධයෙන් තියෙන ඉතිහාස සාක්ෂි මොනවද දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ? මොකද්ද මේ දළදා වහන්සේගේ භාරකාරීත්වයේ තියෙන දැනට තියෙන අලුත්ම தත්ත්වය මොකද්ද? ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාර කොහොමද? අපි ඒ ගැන කතා කරමු. අපේ ආමඳුරනේ අතීතේ පුරාණ දළදා සිරිත විවස්ථාව ගත්තොත් දළදා වහන්සේ සම්බන්ධව ගැටලුවක් ආවොත් රටේ රජතුමාගේ මූලික වගකීම ඒ විසඳීම. දළදා වහන්සේ වෙනුවෙන් යම් ඇටලුවක් පැන නැගුණද ඒ විසඳීම තමයි රජුගේ මූලිකත්වය. ඒ නිසා අතීත සිරිත් ක්‍රමවේදය අනුවයි මම වර්තමානයේ මහා සම්මතයෙන් නොවුනත් මහජන ඡන්දයෙන් කියන්නේ මහා සම්මතයනේ. වර්තමාන ජනාධිපතිවරයා වගකීවුත්තා නිසා හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන ජනාධිපති අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් මල්ලතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා රාමාඤ්ඤ මට කොහොම හිතට වේදනයි මේ වෙලාවේ අපි ඒක සිහිපත් කරන්න ඕනේ. මම යනවා රාමාඤ්ඤ නිකායේ අපවත් වී වදාළ නාපානේ ප්‍රේමසිරි මහා යතිවරයන් වහන්සේ මුණ ගැහෙන්න. උන්වහන්සේ කියන්නේ කිරවැල්ල මහත්තයෝ දළදා හාමුදුරුවට එක තේවාවක් හරි කරන්න දන්ත කුමාර පරපුරේ ඔබතුමාවත් මෙතෙන්ට ඇවිල්ලා අපිට දෙන්න. මට ඒ වෙලාවේ පුදුමාකාර වේදනාවක් අපේ හාමුදුරනේ හදවතට දැනුනේ. මේ තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. ඉතින් උන්වහන්සේ ඒ අවස්ථාව බොහෝම ඉවසිල්ලෙන් හිටියා මට මේ අවස්ථාව ලැබෙයි කියලා. මම උන්වහන්සේට කිව්වේ අපේ මහානායක හිමිපාණන් වහන්සේ ඒ වගේම තමයි අපේ කොටුකොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවන්ගේ අලාපොරොත්තුව මේක. දළදා වහන්සේට තේවාව කිරීම ඒ නිකායටත් ලබා දෙන්න කියලා. මම කියන්නේ මේකයි අපේ හාමුදුරනේ මෙතන සුද්ධෙක් පවරපු වගකීමක් මේ තියෙන්නේ. 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයේ දිව නිලමේ නමින් ලේඛනය පැහැදිලිව තියෙනවා. මේක මංකොල්ල කනවා දෙහිගම නවරත්න දියවඩන් නිලමේතුම අස්සම් කළා. ඒක පටහැනි. එතකොට මල්ලතු අස්කිරි සියම්නිකායේ විහාර දෙකකට දළදා තේවාවේ භාරකාරත්වය පවරලා දෙන ඉංග්‍රීසි ආණ්ඩුව. අපි කියන්නේ මේක එහෙම නෙමෙයි. මේක සියලු බුද්ධ පුත්‍රයන්න් වහන්සේලාට පූජා උපහාර සත්කාර සියම්නිකායට මූලිකත්වයේ දෙමු. 1853 ඉඳලා අද වර්තමානයේ පැවතෙන ක්‍රමවේදයක් තියෙනවානේ. උන්වහන්සේලාට ඒ මූලිකත්වය දෙනවා. අනිකුත් නිකායක මහානායක හිමිපාණන් වහන්සේලාගේ නියෝජනය සුදුසු භික්ෂුන් වහන්සේලා. හා දළදා තේවාවට අපේ නිකායෙන් මේ සුදුසු භික්ෂුන් වහන්සේ අපි නිර්දේශ කරනවා. මේ දේ කරාම අපිට ඇයි මේ ආශිර්වාදය ගන්න බැ? අපි එකතු වෙන්න බැරියයි. මම කියන්නේ මෙන්න මේ අහිමි දේ මේ දේ ගොඩනගමු. මේ සුද්ධෙක් ඇති කරපු දෙයක් මම වගකීමෙන් කියනවා. දුරාතීතේ පුරාතනයේ කියලා අපේ හාමුදුරනේ අනුරාධපුර රාජධානී ඉඳලා දළදා හාමුදුරන්ගේ තේවාව මේ සියම් නිකායේ මල්ලත්තෙන් අස්ගිරිය මූලික වෙලා මම උන්වහන්සේලාට අගෞරව කරනවානේ. මම කියන්නේ මේ නිවැරදි විය යුතු ක්‍රමවේදයක් තියෙනවා. මේක පැහැදිලිවම විය යුතු දෙයක්. උන්වහන්සේලාට මම කියන්නේ මේ ගැන ගැඹුරින් අවධානය කරන්න. මේ ඉතිහාසයේ නිරීක්ෂණයක 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා විහාර දේවාල ගම් පනත ජින සාසනෝපකාරී සංගමය ඇති කරලා ඇති කරගත්ත පනතක් අනුව මේ උතුම් මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා තමන්ගේ ජීවිත ලැබපු දුර්ලභ මනුස්ස ආත්මභාවයේදී සසර ගමන කෙටි කරගන්න උතුම් බුද්ධ චීවරයේ දරමින් උන්වහන්සේලා වැඩවාසය කරන. මම කියන්නේ මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේට තේවාව කරන කටයුත්තට මේ අපේ මහා නිකායක මහා සංඝරත්නයට මේ එකතු කරන්න.
ඔය ඔක්කොටම දෙන්න. සුද්දෙක්ගේ සිතවිල්ලක් මේ රජ යන්නේ. සුද්දාගේ සිතවිල්ල බලවත් වීමත් එක්ක මේ රටේ සංඝරාජ තනතුර අපිට අහිමි වුණා. දළදා හාමුදුරුව රාජ්‍යත්වයේ සංකේත විදිහට සලකපු ක්‍රමවේදය අපිට අහිමි වුණා. දළදා වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ ආදාහන මළුවේ ඉඳලා අවුරුදු 2341 පුරාවට රැකගත් ක්‍රමවේදය අපිට අහිමි වුණා. මේ අහිමි වීම බොහොම සාපයක්. අපි දැන්වත් නිවැරදි සිහියට එළඹෙන්න ඕනේ. මෙන්න මේ අනුව තමයි අපි මේ දේවල් සියලු කරුණු කාරණා ඇතුළුව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා, අගමැතිවරයාට දැනුම් දුන්නා. දැන් මෙහෙමයි. දැන් වසර ගණනාවක් තිස්සේ ඔබතුමාලා කොහෙද හිටියේ? එතකොට දැන් ඇයි මේ එකපාරටම ඇවිල්ලා මේ සාක්ෂි ඉදිරිපත් කරමින් දැන් මේ විවිධ දේවල් ඉදිරිපත් කරලා අවධානයක් අරගෙන මොකද්ද මේ කරන්න හදන්නේ? අපේ ආමඳුරනේ මම කීරවැල්ලේ પરම්පරාවට ආවේනික වූ ක්‍රමවේදය අනුගමනය කරේ. මේ රට දසරාජ ධර්මයට අනුගතව රාජ්‍ය ප්‍රඥප්තියේ පාලනය නියලිලා ඉන්නකොට රටට උවදුරු නැත්තම් ආක්‍රමණ නැත්තම් දළදා හාමුදුරුව රජුගේ රාජමාලිගාවට යාබදව තබාගමනින් දළදා වහන්සේ සෑම දිනකම අලුයම් කාලයේ අලුයම් 3:48 රජුට දළදා තේවාව බුද්ධ උපස්ථානයට උණුපැන් පූජාව ආදී සියලු පූජාවන් කරමින් දළදා හාමුදුරුව දසරාජ ධර්මයට අනුගතව පාලනයට ගෙනියන්න උදව් කරා. හරි. දැන් ඔය කියන එකක්වත් දැන් වර්තමානයේ වෙන්නේ නැහැනේ. වර්තමානයේ. දැන් එතකොට ඔබතුමා දැන් ඔය කියන ටික ඉල්ලන්න ඉල්ලලා දැන් මොනවද ඉදිරිපත් කරලා තියෙන මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි සටහන් ගැන? ඔව්, මම වර්තමානයේ වගකිය යුතු ක්‍රමවේදයට සහ පිළිගත් ක්‍රමවේදයට අවැසි සියලු මාර්ගය සකසලා ඉවරයි. දළදා මාලිගාවට බාර දුන්නා මට උරුමේ හිමි මම පාරම්පරික උරුමකරුවා බවට. ඒක තහවුරු කරන්න දළදා මාලිගාවේ දියවඩන නිලමවරයා ඇතුළු ජයම්පති, මීගස් කුඹුරේ, වලිසුන්දරාදී නිලමේවරු ඒකරාසිව දියවඩ නිලමේතුමා විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාර දුන්නා. ඔවුන් විසින් ජාත්‍යන්තර දැල් රටාවක් විසින් මාගේ ආගමන් මඟ නිවැරදිව සාහුරු කළා. පිළිගත් ක්‍රමවේදයකට දළදාවට උරුමකම් කිය හැක්කේ කීරවැල්ලේ පරම්පරාවේ මොහුට කියලා මට ඒ නිගමන වාර්තාව දීලා තියෙනවා. ඒ පැවතින ක්‍රමවේදයේදී සිංහල රාජක්‍රමවේදයේදී අපි හාමුදුරනේ මෙහෙම දෙයක් තියෙනවා. දළදා හාමුදුරුව රජමැදුරේ වැඩ ඉන්නේ සතුරු ආක්‍රමණයෙන් තොර කාලයේදී. සතුරු ආක්‍රමණයක් ආපු ගමන් රටේ රජතුමා දන්නෙත් නැහැ, සංඝරාජ හාමුදුරුව දන්නෙත් නැහැ. දළදා පවුලේ දළදා ආරක්ෂකයා දළදා වහන්සේ අරගෙන වනවදිනවා. එතකොට රජුගේ අගබිසවත් රජුට අහිමි වෙනවා. මොකද කීරවැල්ලේ පරම්පරාවේ කිසිම සාක්ෂියක් ඉතුරු නොකරයි වනවදින්නේ. හැබැයි රට සාමකාමී වුණ ගමන් කීරවැල්ලේ පරම්පරාවට සිංහල රාජ නීතියේ ඉඩක් තියෙනවා. අපි කීරවැල්ලේවරු අපි දළදා හාමුදුරුව වඩම්මගෙන වනවැදුනා. අපිට දැන් දළදා හාමුදුරුව නැවත රජමැදුරට වඩම් මණ්ඩ අවසරයි කියලා. ඒ අනුව තමයි රජු හා සමාන තනතුරු ලැබමින් නැවත කීරවැල්ලේවරුන්ට රාජ්‍යත්වයේ හිමි වරප්‍රසාද ලැබෙන්නේ. ඒ අනුව තමයි අවුරුදු 204ක් මේ වන විට අවුරුදු 204ක් කීරවැල්ලේ පරම්පරාව සැඟවිලා හිටපු එක ඇත්ත අපේ හැමදෙරුවනේ. රට මේ අවුරුදු 204 පුරාවටම මේ රටේ තිබුණා වූ දුක් ගැහැට සියල්ල අපි විඳ දරාගෙන ආවා. මගේ මුතුන් මිත්තන්ගෙන් අහපු කම වේදවලදී 1988-89 භීෂණ සමයේ මට මම කුඩා අවදී. නමුත් මගේ සීයා කියපු කරපු ක්‍රමවේද, මගේ තාත්තා, මගේ පවුලේ ඥාතීන් කියපු ක්‍රමවේදවලදී මේ කාලයේදී කිරවැල්ලේ පරම්පරාව මේ දේ ආව ගමන් අනිවාර්යෙන් අපිට ජීවිතන අවසානන්නට අපේ පරපුරම සමූලගතනය කරන්න පුළුවන් නමින් හොයලා. නමුත් මට අවුරුදු 35ක් සපිරෙද්දි මම තීරණය කරා දැන් සුදුසු අවස්ථාව. මමත් මරණයට පත් වෙලා තවදුරටත් මේ උරුමය යටපත් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා දළදාවේ උරුමය හොයාගෙන මම නැගිටිනවා. ඒ අනුව තමයි අපේ හාමුදුරනේ කීරවැල්ලේ පරම්පරාව අතීතයේ අනුගමනය කරපු ක්‍රම වේදේ මත කීරවැල්ලේ පරම්පරාවේ උරුමය හොයාගෙන මේ අවුරුදු 204ක් අපි හැංගිලා හිටියේ නැහැ. සූක්ෂමව සංවිධානය වුණා. කිනම් හෝ මොහොතක සුද්ධගේ ආරමුණ නැවත පාගලා බෞද්ධ රාජ්‍යය ගොඩනගනවා. මේ බෞද්ධ රාජ්‍ය ගොඩනගන තැනදී මම රාජ්‍යත්වයට පත්වීමට කටයුතු කරනවා නෙමෙයි, රටේ රාජ්‍යත්වයට පත්වෙන පුද්ගලයාට උදව් කරනවා. දැන් වර්තමානයේ තුල මම කියන්නේ වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මම කියන්නේ කිසිම අභියෝගයක් නැහැ මගෙන්. හැබැයි දසරාජ ධර්මයට අනුගත පංචශීල ප්‍රතිපත්තියට අනුගත ඒ තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදමින් මේ රට ගොඩනගන්න යහපත් මාර්ගය මම කියලා දෙනවා. දැන් එතුමා මහසෑයි දිවුරුම් දුන්නනේ අපේ හැමෝටම කවුරුත් දන්නවා. බොහොම සතුටුයි. ඒ සිතුවිල්ලට බොහොම ගරු කළ යුතුයි. නමුත් අපේ හාමුදුරනේ එතුමා දෙවුරුන් දීපු ක්‍රමවේදේ වැරදි කියලා මම හැම සාකච්ඡාවෙම කියන්නේ. ඒ ක්‍රමවේදේ වැරදි. ඔහුට තියෙනවා රටේ රජු කියන්නේ මේ මහා බෞතරයකින් පත්වෙන එකයි. ඔහු මේ රටේ රාජ්‍යත්වයට පත්වෙන පුද්ගලයා බෝධිසත්වෙක් කියලායි අපේ ඉතිහාසෙ පිළිගැනීම. බෝධිසත්වෙක් වෙන්න නම් ඔහුට සිතුවිලි ආගමනය විය යුතුයි. සිතුවිලි ආගමනය වෙන්න නම් ඔහු පාරිශුද්ධ විය යුතුයි. පාරිශුද්ධ වීමට නම් ඔහුට පංච ඖෂධයක් තියෙනවා. ඒ පංච ඖෂධයෙන් ස්නානය කළ යුතුයි. පංච ඖෂධයෙන් ස්නානය කරාම නාත විෂ්ණු සුමන සමන් උත්පලවන්න මේ බෞද්ධ දෙවිවරුගේ සිතවිල්ලිය අර නර ශරීර කූඩුවට ආකර්ෂිනවා. මේ රටේ හැම කෙනෙක්ම අපිරිසුදු ඉන්නේ මස් මාංශ ගිරලා දුරාචාර පංචශීල ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කර. ඒ ආදී විදිහට වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජීවිතේ.
ඔහු රජා වුණා නම් අපි දැනගන්න ඕනේ අතීත සිරිත් ක්‍රමවේදයට අනුව ඔහු පිරිසුදු කරන්න පාරිශුද්ධත්වයට. ඔහු සහ ඔහුගේ අඹේනිය දෙදෙනම සිල්වත් පිනට තියෙන හේතුකාරකයක්. නමුත් අපි දැනගන්න ඕනේ අපේ පවුලට පැරවුණ වගකීමෙන් ඔහුව ඒ තැනට ගේන්න. එතකොට මම කියන්නේ ඔහු දිවුරුන් දීපු සිටිවිලි ක්‍රමවේදය හොඳයි. නමුත් ඔහුට ඒ ගමනට අවවාද අනුශාසනා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඇයි? දෙන්න පුළුවන් පවුල කීරවැල්ලේ පරම්පරාව. ඒගොල්ලෝ උපදෙස් දෙන්න තැනට ඇවිල්ලා හිටියේ නැහැ. දැන් ඔබතුමා ඔය කියන මේ ඔබතුමා දැන් පුන පුනාම කියන්නේ මේක කීරවැල්ල පරම්පරාවටම අයිති කියන්නේ. ඔබතුමා ඔය කියන සාක්ෂි මේ රටේ මිනිස්සු විශ්වාස කරයිද? මේ රටේ මිනිස්සු සමහරක් විට කියයි මේ කවුද මේ එකපාරටම ඇවිල්ලා කවුද මේ මොනවද මේ කියන්නේ කියලා. එතකොට මොකද්ද මෙතන තියෙන ඇත්තම தත්ත්වය මොකද්ද? කීරවැල්ලේ පරම්පරාව ගැන මට විශ්වාසයක් තියෙනවා. අපේ රට විශ්වාසයේ පදනම් කරගත්ත ජාතිය. ඔබතුමාට ඔය තියෙන විශ්වාසය කොහොමද සමාජයේ ඉස්සරහ ඔබතුමා ඔප්පු කරලා පෙන්වන්න ඔබතුමා දැනට ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි ගැන කියන්නකෝ බලන්න. අපේ ආමඳුරනේ දෙවනි පරාක්‍රමබාහු රජතුමා කියන්නේ බෙලිගල දලදාහ මන්දිරයක් ඉදිකරපු තුන්වෙනි විජයබාහු රජතුමාගේ පුතා. ඔහුගේ මව තමා කීරවැල්ලේ සෝමමාලා කුමාරිකාව. බෙලිගල දලදා මාලිගාව ඉදිකරන තුන්වෙනි විජයබාහුගේ නම කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර. කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාරගේ ගිහි නමින් පෙනී නොහිට තමා තුන්වෙනි විජයබාහු නමින් රාජ්‍ය අභිෂේකය ලබන්නේ. දඹදෙනි රාජ්‍යයේදී රාජ්‍ය අභිෂේක ලබන මගෙම මුත්තා උන්වහන්සේ අධිෂ්ඨානයක් කරනවා මා මතු බුදු වෙනවා සත්‍යයි නම් උතුම් බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ බුද්ධ ප්‍රාතිහාර්ය පානාසේක්වා කියලා. දඹදෙනි ඉහළ අහසේ දඹදෙනි කඩේ පොත විත්ති පොත මේ සියලු සාක්ෂි දරනවා. දඹදෙනි ඉහළ ආසේ බුදුන් වහන්සේගේ දලදා හාමුදුරුව ප්‍රාතිහාරයේ පෑවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම කුරුණෑගල යුගයේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා, ඒ කියන්නේ වත්හිමි බුවනෙක බාහුගේ පුතා, යාපහු රාජධානියේ පළවෙනි බුවනෙක බාහුගේ පුතා. එතකොට හතරවෙනි පරාක්‍රමබාහු රජතුමත් කුරුණෑගල යුගයේදී අද රත්කරව්ව රජමහා විහාරයේ තෙලඹු ගහක් තියෙන සපුගහ යටදී රජතුමාගේ අකටයුත්තක් නිසා දලදා හාමුදුරුව කරඬුවෙන් අත්මිදිලා සපු ගහක සපු මලක වැඩ හිටියා කියලා ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී මේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා කතා කරනවා කීරවැල්ලේ පරම්පරාවේ නොයිදුල් කුමාරයෙකුට. මොකද දලදා හාමුදුරුව නොයිදුල් නොවී තිබුණා නම් ඒ කුමාරයා බාරේ දලදා හාමුදුරුව කරඬුවෙන් අත්මිදෙන්න හේතුවක් නැහැ. කීරවැල්ලේ පරම්පරාවේ හේමමාලාවගේ කුසින් උපන් කුමාරයෙකුට, මුණුබුරෙකුට ඇවිල්ලා අධිෂ්ඨාන කරලා දලදා හාමුදුරුව කරඬුවට වඩම්මන්න කියලා. ඊට පස්සේ කීරවැල්ලේ පරම්පරාවේ හතරවෙනි පරාක්‍රමබාහු රජ දවසේ කීරවැල්ලේ පරම්පරාවේ කීරවැල්ල අනුරුද්ධ සිරිමාන අධිකාරම් උදයන්සේලාගේ අටවෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ මුණුබුරෙක්, මාදම්පේ රජපෞලේ තනියවල්ලබ රජතුමාගේත් මුණුබුරෙක් කියලා සඳහන් වෙනවා. මාදම්පා රජපෞල කියන්නේ කීරවැල්ලේ ත්‍රිලෝක සුන්දරීගේ පුතා, සකල කලාවල්ලබගේ අයියා. මෙන්න මෙතනදී කරන අදිෂ්ඨානය අනුව මා කුඩා කල සිට පිරුවා වූ සීලාදී පාරමිතා ගුණධර්මතාවයන්වල පුණ්‍ය බල ශක්තියෙන් උතුම් දලදා හිමියනේ මාගේ කරඬු මස්තකයට වැඩම කරන සේක්වා. දලදා හාමුදුරු කරඬුවට වැඩම කරලා තියෙනවා. කුසුමාසන දේවිය රාජ්‍ය උරුමේ කුමරිය මගේ මුත්තම්මා කන්ද උඩ රට රාජධානිය. දලදා හාමුදුරු අවසානයේට දලදා හාමුදුරන්ට මේ රට පූජා කරලා තියෙන්නේ. කුසුමාසන මුත්තම්මත් පළවෙනි විමල ධර්ම සූර්ය මුත්තනුවනොත් කීරවැල්ලේ හිරිපිටියේ දිවෙන රාළ දිව නිලමේ කරලා ඔය කන්ද උඩරට අද මුල් ඇඳුම ඉස්සල්ලාම අඳවන්නේ කීරවැල්ලේ හිරිපිටියේ දිව නිලමේ. ඔහු ජාතික වීරයෙක් කරනවා රාජධානි තුනකදී දලදා රැකගෙන නිසා. මෙන්න මේ අවස්ථාවේ පලාගල සන්නසේ පැහැදිලිවම සඳහන් වෙනවා දලදා හාමුදුරුව ප්‍රාතිහාර්ය පෑවා කියලා. චාමිකර පිලපිටිය විසින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයේ ඒක පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට දිවෙන රාළ ඒ අසලේ සිටියා කියලා. එතනනම් අද දිය වඩන නිලමෙන් ඉන්නේ. මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙනකොට දිවෙන රාළ ඒ අසල සිටියා කියලා ඒ පුස්කොළ පොතේ පැහැදිලිව සඳහන් වෙනවා. සන්නසෙත් පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට බුද්ධ ආදාහන මළුවේ ඉඳලා දලදා හාමුදුරුව පැවතගෙන එනකොට ආරක්ෂාව සපයලා තියෙන්නේ කීරවැල්ලේ පරම්පරාව අවුරුදු 2341. දාටෝපතිස්ස කියන්නේ කීරවැල්ලේ පරම්පරාවේ දලදා නමින් එන කුමාරවරු. ධාතුසේන රජතුමා කීරවැල්ලේ පරම්පරාව මව්පස උරුමෙහිම මෞර්ය වංශික කුමාරේ. මේ රජවරු දසරාජ ධර්මයෙන් මේ රට පාලනය කරපු රජවරු මේ මගේ මුත්තලා. එතකොට මේගොල්ලෝ රාජධානි 10ක් පුරා දලදා හාමුදුරුවෝගේ මූලිකත්වයෙන් දලදා හාමුදුරුව රාජ්‍යත්වයේ සංකේත කොටගෙන දසරාජ ධර්මයට අනුගතව රට පාලනය කරද්දී අවුරුදු 2341ක් පුරාවට දලදා හාමුදුරුව ප්‍රාතිහාර්ය පාණ්ඩත් අවුරුදු 204ක් කීරවැල්ලේ පරම්පරාවෙන් අහිමිව මේ මොහොත දක්වා දලදා හාමුදුරුවන්ට තේවාව පුද සත්කාර කරනකොට දලදා හාමුදුරුව ප්‍රාතිහාර්ය නොපාණ්ඩත් හේතුවක් තිබිය යුතුයි. ඒ නිසායි අපේ හාමුදුරනේ මම කියන්නේ උරුමකාරයෙක් සිටිය යුතුයි. වැදූ මවට සෝභාදහමේ ආශිර්වාදයෙන් ලේ කිරි බවට පත් වෙලා ඒ දරුවා පෝෂණය කරන්න සෝභාදහමෙන් විශ්ව නියාමනයට අනුව දරුවාට ලේ කිරි බවට පත් වෙනවා නම්
දළදා හාමුදුරුව කිරිසකස්තකය ගෙන එකම කාන්තාව හේම මාලා උත්තමාවිය. ඒ උත්තමාවියගේ කුසින් උපන් දරු පරම්පරාවට දළදා හාමුදුරුව රාජ්‍යත්වය සමතනතුරු දීලා දළදා රකින්නත් දුන්න නම් ඒ කුමාරිකාවගේ කුසින් උපන් මව්පස උරුමකරුවන්ට දළදා තේවාව විදිහට බුදුරජාණන් වහන්සේගේ අරිහත් දජය දරමින් මහසඟරුවනට තේවාව භාර කරා නම් අද ඒක සුද්දෙක් අහිමි කරා නම් මේ අවුරුදු 203 පුරාවට දළදා හාමුදුරුව ප්‍රාතිහාරය නොපානවා නම් මෙන්න මෙතනයි අපිට වැරදිලා තියෙන්නේ. ඒ නිසායි අපේ හාමුදුරනේ මම කියන්නේ කීරවැල්ලේ පරම්පරාව මේ බල තණ්හාවට එන්න පෙරදරනවා නෙමෙයි. මගේ මුතුන් මිත්තෝ හදපු රජමාලිගාද නැහැ. මොකද මගේ මුතුන් මිත්තන්ට පැවරනේ උතුම් බුදුරජාණන් වහන්සේ රැක බලා ගැනීම. ඒ නිසා අපි මැරෙන බව දැනගෙන මගේ මුතුන් මිත්තෝ සිල් පුරමින් ජීවත් වුණා. ඒ නිසා අපි රාජමාලිගා තැනුවේ නැහැ. අපි මැරෙන බව දැනගෙන ජීවත් වුණා. මේ ජීවත් වීමේ ක්‍රමවේදය අපිට අහිමි කරා. අපි ජීවත් වුණොත් අධිරාජ්‍යවාදීන්ගේ සිතුවිලි මුදුන්පත් වෙන්නට ඉඩ නොලැබුණා. මොකද අපේ පරපුර දළදා හාමුදුරුව මූලික කරගෙන රාජ්‍යත්වයේ සංකේතයට හිමි ගරුත්වය දෙමින් තිබුණ පවුලක්. ඒ නිසා සුද්දන්ට උවමනා වුණා දළදා හාමුදුරුවන්ට යටපත් කරන පවුලත් සංඝරාජ තනතුරත් දළදා හාමුදුරුවොත් යටපත් කළා වුන්ගේ පාලන ක්‍රමවේදය. ඒ නිසා මම කියන්නේ මේ ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය හොඳයි කියන පිරිස කරගෙන ගියාවේ. නමුත් මේ රට බෞද්ධ රාජ්‍යයක්. දළදා හාමුදුරුව මූලික කරගත් රජ පවුල සතු තේවාව කිරීමට නැවත ඇති කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. මම කියන ඒකාන්ත වශයෙන්ම දළදා හාමුදුරුව ප්‍රාතිහාරය පාන්නේ 2024. ඒ කීරවැල්ල පරම්පරාවේ නැවත ආගමනයේ නැවත්වීම මේ ලෝකයේ ඒ කියන්නේ දැන් 2024 ඔබතුමා කියන්නේ දැන් වසර 204කට පස්සේ දළදා වහන්සේ ප්‍රාතිහාර පානවා ඔබතුමාලේ පරම්පරාවෙන් දළදා වහන්සේ බාරගත්තොත් කියන එක වගකීමෙන්ද ඔබතුමා කියන්නේ? මම වගකීමෙන් මගේ මේ හෘද සාක්ෂියට එකඟව මම බොරු කියන්නේ නැහැ. මට කියන්න පුළුවන් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවේ උන්වහන්සේ අභියසට ගිහිල්ලා ගන්ධකුටි අභියසට ගිහිල්ලා මට කියන්න පුළුවන් අපේ හාමුදුරනේ බුද්ධ ආදාහන මළුවේ සිටන් මහරහතන් වහන්සේලා මහා කාශ මහරහතන් වහන්සේ දිවස්ලාභින් අතර අග්‍රස්ථාන ලැබපු අනුරුද්ධ මහරහතන් වහන්සේ මගේ පරපුරේ මහරහතන් වහන්සේ කෙම මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කරමින් වසර 5000ක් රැක ආරක්ෂා කරන්න බාර කරපු පරපුරේ මුතුන් මිත්තන්ගේ ආශිර්වාදේ මේ ධරණී තලයේ දළදා හාමුදුරුව හිසමස්තකේ තබාගෙන අරගෙන ආපු මගේ මුත්තම්මා හේමමාලා උත්තමාවියගේ පිනට පිටු මේ පුණ්‍ය බල ශක්තියෙන් සාගර විද්‍යාසම්පති වේරම්බ දන්ත කුමරුගේ ලේ ධාතුයේ ශක්තියෙන් නැවත මේ සම්බුද්ධ ශාසනය ගොඩනගන්න ලෝක ධර්මද්වීපයේම ලෝකයේම මේ බුදු අනසකට යටත් කරන්න බුද්ධ දර්ශනයට අනුගත කරන්න දළදා හාමුදුරුව ප්‍රාතිහාර්ය පාමින් මුළු විශ්ව ධාතුවම ඒකාලෝක කරමින් ෂඩ්වර්ණ බුද්ධ රශ්මිමාලා විහිදුවා මාගේ හිසමස්තකයට හෝ කරුණු මස්තකයට උතුම් දළදා හාමුදුරුව අතීත පුද සත්කාරය පිළිගෙන වැඩම කරන සේක්වා කියන ආරාධනාව ඡන්දයෙන් අවුරුදු 5කට පත් වෙන නිලමේරුවෙකුට කරන්න බෑ අපේ හාමුදුරනේ. ඒක ලේ ධාතුවෙන් කර යුතු දෙයක්. මගේ අම්මගේ ඇස්වලට කඳුළු එරෙන්නේ මගේ අම්මා මගේ කුසෙන් වඩපු නිසා මාව මගේ අම්මට වෙනත් දරුවන්ට අනුකම්පා සහගතව මගේ අම්මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්නේ නැහැ. ඒ මගේ දරුවා මගේ ලේ කිරි කරලා පෝපු නිසායි කියන ලේ ධාතුවේ කැක්කුම තියෙන මගේ අම්මට. ඒ වගේ තථාගත බුදුපියාණන් වහන්සේ තුන් ලෝකයේම අතැඹුලක්සේ සලකා සියලු ලෝක සත්ත්වයා තමාගේ දරුවන්සේ සලකා උන්වහන්සේ අවවාද අනුශාසනා ලබා දුන්නේ මේ සසර කතරින් එතර වෙන්න. එහෙනම් ඒ එතර වෙන්නට කරපු මහා පිටුවහල උන්වහන්සේ අල්පායස බුදුවරයෙක් නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කර අවුරුදු 5000ක් කල් මාගේ පරිනිර්වාණයෙන් පසු මාගේ ශරීර අස්ති ධාතුන් වහන්සේ ලබ පියලි අබෑට මුම් පියලි මුං ඇට කඩසහල් සහල් ආදී ප්‍රමාණවලට විසිරේවා. වසර 5000ක් ගත වෙන වෙසක්පුර පසළොස්වක පොහෝ දිනේදී මේ ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වේ. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, අතුවනාගතයේ ධාතු පරිනිර්වාණය නමින් පරිනිර්වාණ තුනක් ගෞතම බුදු පියාණන් වහන්සේගේ නමට වෙන් වෙලා තියෙනවා. දීර්ඝායුෂ බුදුරයන් වහන්සේලාට එකම පරිනිර්වාණය අපේ හාමුදුරනේ. මම කියන්නේ මට මේ දේ කළ හැකි. ඒ නිසා බලලෝභයට තනතුරු සහ වස්තු තණ්හාවට යන ගමනක් නෙමෙයි. මේ සියලු දෙනා කරන වරද නිවැරදි කරන්නයි මම එකතු වෙන්නේ. මට ඕන් වෙන පිරිස කොතෙක් සිටියත් මට ගැටලුවක් නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ වෙනුවෙන් මේ හදවතින් කටයුතු කළ යුතු. මේ හදවතේ සිටිය යුතු තථාගතයන් වහන්සේ මේ හදවතේ තථාගතයන් වහන්සේ සිටිනවා යයි කියා සිතා රාජ ව්‍යවස්ථාව මේ මොහොතේ කිය යුතුයි. උතුම් බුදුන්ගේ සඳුන් සුවඳ මුකේ 47 දන්ත කල්යාණේ උතුම් දළදා හාමුදුරුව මාගේ හිසමස්තකයේ තිබා බාරගත්තේද මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් කිසිදා කිසි ලෙසකින්වත් පරදේශක්කාරයෙකුට ග්‍රහණය කිරීමට මා ඉඩ නොදෙමි. ඉර හඳ පවතින තාක්කල් උතුම් බුදුන්ගේ දන්ත ධාතුව රාජ්‍යත්වයේ සංකේතයකට ගනිමින් රටත් ජාතියත් සිංහල ජාතියත් වෙනුවෙන් ඇපවෙමි කැපවෙමි බාර ගනිමි. මේ සිංහල රාජ ව්‍යවස්ථාව අද කෝ? ඒ සියල්ලම අද නැති වෙලාද එතකොට?
අපේ ජාතියේ අවාසනාව අපි විසින්ම පායට පාගගෙන තියෙනවා අපේ හාමුදුරනේ. අපි ලෝකයක් අල්ලේ නටවපු ජාතියක්. අද අපි වල්ල නටවන තැනට අදපත් කරගෙන තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් මම කියන්නේ පාලනයේ ඉන්නා වූ වගකීවුත්තන්ට සහ මේ සම්බුද්ධ ශාසනයට උතුම් අරිහත් බුද්ධ චීවරයේ දරමින් කටයුතු කරන මහා යතිවර සංඝ පීත්‍රෝරයන් වහන්සේලාට මම කියන්නේ අවදි වෙන්න කාලේ හරි අපි නිවැරදි දේ කරමු. අද තථාගතයන් වහන්සේ ලංකා සිංහල දීපේ ජන්මලාභය ලැබුවා, ඉන්දියාවේ ජම්බුද්දීපේ ජන්මලාභය ලැබුවා කියලා යම් ක්‍රමවේදයකට ඇවිල්ලා තියෙන පරස්පර මත අදහස් මත පැහැදිලි ඉතිහාසයක් නැති නිසා, ඒ නිසා වගකීමෙන් කියනවා මේ එලි කරගත්ත පැහැදිලි ඉතිහාසය තවදුරටත් වලලන්න එපා. කීරවැල්ලේ පරම්පරාවේ පැහැදිලි ඉතිහාසය තුළින් මේ ලෝකය ගොඩනගන්න අවස්ථාව සලසලා දෙන්න කියන එකයි මම කියන්නේ. ඉතුරු හරිය මම කරලා පෙන්නන්නම් කියන එකයි මම කියන්නේ අපේ හැමෝටම. දැන් දලදා මාලිගාවේ දියවඩන නිලමේ කියලා තනතුරක් තියෙනවා. දලදා මාලිගාවට උදේ පාන්දරේ ඉඳලා රාත්‍රිය දක්වා දලදා වහන්සේට පුද සත්කාර පුද පිළිවෙත් සියල්ලම වෙනවා. තේවාව භාරකාරත්වය ස්වාමින් වහන්සේලා අස්ගිරි සහ මල්වතු විදිහට ඒ පාර්ශව දෙකේ ස්වාමින් වහන්සේලා අවශ්‍ය කරන තේවාවන් කරනවා. අපි දැන් ඒ සියල්ලම දේවල් දකිනවා. දැන් ඔබතුමා කියන්නේ දිය වඩන නිලමේ කියලා තනතුරක් නැහැ. එහෙම තනතුරක් දලදා මාලිගාව දලදා වහන්සේ තුළ නිර්මාණය වෙලා නැහැ කියලා. දැන් මෙච්චර මේ පුද සත්කාර කරන මෙච්චර පිළිවෙත් කරන දලදා වහන්සේ වැඩ ඉන්න ඒ මාලිගාවේ ඒ තනතුර නැහැ කියලා ඔබතුමාලේ කිල්ලනවා. මොකද්ද මේ කතාව? දියවඩන නිලමේ තුමා කියන්නේ රාජසභාවේ තනතුරක්. සලුවඩන නිලමේ කියන්නේ රාජසභාවේ තනතුරක්. බත්වඩන නිලමේ කියන්නේ රාජසභාවේ තනතුරක්. බේත්වඩන නිලමේ කියන්නේ රාජසභාවේ තනතුරක්. භාෂා පරිවර්තක කියන්නේ බස්වඩන නිලමේ. අද දේවාලවල මොකද සුද්ධු ආදිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණයට නතු වෙච්ච සිංහල දීපය සුද්ධන්ට භාෂා පරිවර්තකලා වැඩන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ දැම්ම දේවාලවලට. අද බස්නායක නිලමේ තනතුර ඇවිල්ලා තියෙනවා භාෂා පරිවර්තක. මේ රාජසභාවේ තනතුරු. දිව නිලමේ තනතුර පැහැදිලිවම දලදා හාමුදුරුවන්ගේ භාරකාරත්ව තනතුරක්. මේක 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා එංගලන්තයේ ජෝර්ජ් රජතුමා දීපු පත්විල් ලිපිය තියෙනවා. මේ ලිපිය මංකොල්ල කෑමක් තියෙනවා යටින් දෙහිගම නවරත්න දියවඩන නිලමේතුමා. ඒ නිසා අපි දණ්ඩ නීති සංග්‍රහයේ ඕනෑම දඬුවමකට යටත් කියන තැන ඉඳලානේ මම මේ කටයුතු කරන්නේ. මේ රටේ නීතිපතිවරයෙක් ඉන්නවා. අතීතේ නම් සිංහල රාජධානි 10 පුරා රටේ රජතුමානේ මේ නීතිය කරේ. කීරවැල්ලේ පරම්පරාවේ අධිකාරම්වරයෙකුට තමයි නීතිය භාරකාරත්වය දුන්නේ. මොකද දලදා පවුල බොරු කියන්නේ නැහැ. තව කෙනෙකුට විරුද්ධවාදීව කටයුතු කරන්නේ නැහැ. මෛත්‍රී සහගතව කටයුතු කරන දරු පවුලක් කියලා කීරවැල්ලේ පරම්පරාවට තමයි මේ රටේ නීතිය භාරකාරත්වය දුන්නේ. ඒ අධිකරණයේ තිබිලා තියෙන දැදිගම මැණික් කඩවර විශාල ඉනිවැටකින් වට කරපු බවට මාගාව සාක්ෂි තියෙනවා. මේ දිව නිලමේ තනතුර මංකොල්ල කාපු බවට සාක්ෂි මාගාව තියෙනවා. පත්විල් ලිපිය මංකොල්ල කාපු බවට දියවඩන නිලමේ විසින් සාක්ෂි තියෙනවා. 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා යතුරු බාරදී මල්ලත්තේ උන්වහන්සේ ඇවිල්ලා යටවත්තේ උන්වහන්සේ එතකොට අස්ගිරි මහානායක හාමුදුරුව පරකුඹුරේ මහානායක හාමුදුරුව මේ උන්වහන්සේලා දෙනම සාක්ෂි දරලා තින්නේ මේ දිව නිලමෙට යතුරු බාර දීලා තින්නේ. අපි කියන්නේ මේ දේ නිවැරදි කරන්න. දෙයනේ බෞද්ධ රාජ්‍යයේ මුදුන්මල් කඩ වෙච්ච දලදා හාමුදුරුව මංකොල්ල කෑම තවදුරටත් යටපත් කරලා ආශිර්වාදයක් ලැබෙයිද? මහ බැංකුව නම් මුදල්, දලදා හාමුදුරුව තුන් ලෝකයේම උත්තරීතර උතුම් ශ්‍රේෂ්ඨ උරුමයනේ. මේක මංකොල්ල කන්නේ සුද්දෙක්ගේ උවමනාවටනේ. ඒ නිසා මේක පැහැදිලි ලෙසම අහිමි කරන්නේ කිරවැල්ලේ පරම්පරාවත් උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ගෙන වඩම්මපු බෝධිගුප්ත සුමිත්‍ර කුමරුගෙන් පැවතෙන ඝනවැසි පරපුරත්. ඒක රාශිවිලි මූලිකත්වයෙන් තමයි දලදා පෙරහැර කරන්නේ. ඉතින් සුද්ධන්ට අද විශාල විදිහට අහිමි කරලා තිනවා. මම කියන්නේ මේ උරුමයන් නැවත යථාතත්වයට පත් කරන්න. මේ පුණ්‍ය භූමියක ඉඳන් කියන්නේ මං සිංහල හෙළ භාෂාවෙන් මම කියනවා නම් කියන්නේ අපිට හෙන ගහනවම තමයි. ඒක බේරන්න බෑ. ඒකට මේ විශ්ව ධාතුවම ආරක්ෂා කරන අකනිටා බඹලෝ දක්වා දසදහසක් ලෝක ධාතු කෝටියක් සක්වල දෙවියන්ගේ ආශිර්වාදය නම් මේ පුණ්‍ය භූමිය දසරාජ ධර්මයට අනුගතව බුදු පියාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා උතුම් විජයශ්‍රී ජයසිරි මහ බෝධින් වහන්සේලා ඒ කසාවතට උරුමයි කැපයි බාරයි. ඒක සුද්දෙකුටවත් බ්‍රාහ්මණ බමුණෙකුටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ ජාතිය අවාසනාවට සම්බුද්ධ ශාසනය අවාසනාවට මේ රට අවසාන මොහොතේ නායකරංශික රජවරු 4 දෙනෙකුට පාලන බලය අතට ගියා. අදටත් මේ රටේ ඉන්න 4-3 ජනතාව වෛර කරනවා සිංහල රාජාණ්ඩු ක්‍රමවේදයට. ඇයි? ඔවුන් දන්නේ නැහැ සිංහල රාජාණ්ඩු ක්‍රමවේදේ පැවතෙන ක්‍රමවේදේ. ඔවුන්
අර නායක රාජසික රජවරු හතර දෙනා පාලනය කරපු ක්‍රමවේදයටයි උන් වෛර කරන්නේ. ඔවුන් හිතන්නේ නැහැ නිකම්වත් රජ රටට ගිහිල්ලා දන ගහලා වඳින්න අහස උසට මහා දායකක් බැඳ සිංහල රජවරු බව. නායක රාජසික රජවරු හතර දෙනා ඒව කරේ නැහැ. මහා සාගරයේ පරදා වැව්වමනු හැදුවා. මේ රටෙන් පිටරටට සහල්ලපණයනේ කරා. මේ මහා ධාන්‍යාගාරයේ අපිට තිබුණ ශ්‍රී විභූතිය ඇති කරේ සිංහල රාජක්‍රමවේදේ. අපේ අවාසනාවට මේ රටේ ඉන්න බහුතර සිංහල බෞද්ධ ද්‍රවිඩ හින්දු ඉස්ලාම ආදී සියලු දෙනාද වෛර කරනවා සිංහල රාජාණ්ඩු ක්‍රමවේදයට. මම වගකීමෙන් කියනවා වර්තමානයේ තුලත් මේ ලෝකේ පැහැදිලිම පිරිසිදුම ශ්‍රේෂ්ඨතම රාජ්‍ය ක්‍රමවේදය සිංහල බෞද්ධ රාජ්‍ය ක්‍රමවේදය. මේ ක්‍රමවේදයට යටපත් කරන්න කිසිම රාජ්‍ය පාලන ක්‍රමවේදයක් නැහැ. මේ ක්‍රමවේදය තුල තමයි මේ රට මේ තරම් ඉහළට ආවේ අතීතේ. ඒ රජවරු දිනුවේ ඒකයි. ඒ රජවරු දේවත්වයට පත් වුණේ ඒකයි. වර්තමානයේ ඔබතුමාලා කියන්නකො බලන්න, පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමාගෙන් පස්සේ මේ රටේ දේවත්වයට පත් වෙච්ච නායකයෙක් නෑ අපේ හාමුදුරනේ. ඇයි මේ දසරාජ ධර්මයට පයට පාගලා පංචශීල ප්‍රතිපත්තිය පයට පාගලා උපෝසත සීලය රජුට උරුම ක්‍රමවේදය පාත්‍ර ධාතුවට උතුම් නොයිඳුල් කිරියාහාර පාත්‍ර ධාතුවක් සෑම දිනකම දලදා හාමුදුරන්ට පූජා කරලායි රටේ රාජ්‍ය සභාවේ කටයුතු රටේ රජතුමා ආරම්භ කරන්නේ. අද 225 දිනක් ඉන්නවා. මෙතනදී අපි කියමුකෝ අන්‍යාගමික පිරිස ඕන්නේ නැහැ. රටේ පාලකයා බෞද්ධ නම් දලදා හාමුදුරුව වැඳ පුදාගෙන රාජ්‍ය පාලනයට එන්න පුළුවන්. පැය දෙකක තුනක වෙනසක්. ඊගාව බාර දෙනවා දෙවනි දවසේ අගමැතිවරයාට. තුන්වෙනි දවසේ බාර දෙනවා බෞද්ධ කටයුතු බාර ඇමතිවරයාට. මේ විදිහට බෞද්ධ ඇමතිවරුන්ට කියනවා දළදා වැඳලා මේ කිරිබත් පාත්‍රයක් පූජා කරලා එන්න. ඒකට වෙන් කරගන්න පුළුවන් මහා ධනස්කන්ධයක් වෙන් කරන එක. ඕකට වෙන් කරන්න බැරි කමක් නැහැ නේ අපේ හාමුදුරනේ. දළදා වැඳලා මේ රට දළදා හාමුදුරුවන්ට බුදුන්ට පූජා කරපු පුණ්‍ය භූමිය මේ. දළදා හාමුදුරුවන්ට හත් වතාවක් පූජා කරලා තියෙනවා. උතුම් විජයශ්‍රී ජයශ්‍රීමා බෝධින් වහන්සේට දේවානම්පියතිස්ස මහරජතුමා තුන් වතාවක් පූජා කරලා සම්බුද්ධ ශාසනයට 11 වතාවක් පූජා කරපු පින්බෙම. මම කියන්නේ මේ සිරිත් ක්‍රමවේදය තවත් පයට පාගලා වර්තමානයේ තුල කියනවා නම් පරස්පරතා මත ජම්බුද්දීපයේද ශ්‍රී ලංකා දීපයේද බුදුන් උපන්දේශයේ කියන තැන අදට මේ වෙන විට අවුරුදු 2664ක් ගත වෙනකොට ගැටලු සහගත නම් අවුරුදු 5000ක් සපිරෙන වෙසක්පුර පසළොස්වක පොහොය දවස වෙනකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන මොහොත වෙනකොට අපිට මේ කසාවතත් උරුම හිමිකම් නැති වෙයි අපේ හාමුදුරනේ. මම කියන්නේ මෙන්න මේක නිවැරදි කරන්න සියලු බෞද්ධ ජනතාව ඒක රාශි වෙන්න මේ ආරමුණ සක්සුදක්සේ පැහැදිලි. මේ උරුමය අභිමානය නැති කරන්න එපා. මේ සිංහල ජාතියේ ජනවර්ගයක් වෙච්ච ඉස්ලාම් ජාතිය ජනවර්ගයක් වෙච්ච ද්‍රවිඩ ජාතියේ උරුමයක් බවට පත් කරන්න එපා. මේ මහා ජාතිය සිංහල ජාතිය. සිංහල ජාතිය අනන්‍යතාවයේ සම්බුද්ධ ශාසනය රැක ගැනීම. මේක රැකගන්න අනාගතයේ ඡන්දයෙන් ජනවර්ගයක් වූ ජනකොටස් වලට දළදා හාමුදුරන්ගේ භාරකාරත්වයට පත් වෙන්න ඉඩ නැති කරන්න එපා. ඒ නිසයි වගකීමෙන් කියන්නේ උරුමය රැකගත යුතුයි කියලා. උරුමේ තියෙන වගකීම මම කියන්නේ උරුමය ජනවර්ගයක් බලයට ආවත් උරුමය නසන්නට බෑ. බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍ය පාලනයේ අතීත මුතුන් මිත්තන්ගේ ක්‍රමවේදය උපමා කරන්නේ කැටකිරිල්ලගේ ක්‍රියාදාමය ආභාෂයටගෙන. කැටකිරිල්ල තමාගේ පිය උරුමය විශාල උකුස්සෙක් ඉලක්කය හඹාගෙන ආවත් කැටකිරිල්ල බිය වුණේ නැහැ. කැටකිරිල්ල දන්නවා ඒකට ගත යුතු ක්‍රියාමාර්ගය. කැටකිරිල්ල පස් පිඩල්ල ඇතුළට සෙනෙහකින් යාමත් සමග ඉලක්කය හඹාගෙන ආපු උකුස්සට උනේ මරණය උරුම කරගන්න. ඒ වගේ උරුමය අරුමයක් කරගත්ත පරපුරක් හැටියට කීරවැල්ලේ පරම්පරාව ගොඩනඟපු උරුමයේ තවට උදරටත් බුදුන් උපන්නේ සිංහල දීපේවත් බුදුන් උපන්නේ ජම්බුද්දීපේවත් යන මත අදහස් දෙකකට බෙදිලා තර්ක කරන තැනට කටයුතු කරන්න එපා. පැහැදිලි උරුමයේ රැකගන්න කියලායි මම කියන්නේ අපේ හඳුන්නේ. අපි අද කතා කරේ ලංකාවේ බෞද්ධයන්ගේ අතිශයම වැදගත් පරම පිවිතුරු මුදුන් මල්කඩ හා සමාන උතුම් දළදා වහන්සේ පිළිබඳව. අපිත් එක්ක කීරවැල්ල පරම්පරාව වෙනුවෙන් එතුමා සම්බන්ධ වුණේ. එතුමාට අපි ප්‍රාර්ථනා කරනවා දළදා වහන්සේගේ මේ පුදසිරිත් අතීතයේ ඒ පැවතුනාසේ කරගෙන යන ශක්තිය වාසනාව ඔබතුමාට නුදුරු අනාගතයේදී ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන්. අපි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ මේ පුණ්‍යවන්ත පිම්බිමේ ඓතිහාසික උරුමයන් හෙළිදරව් කරමින් මොහොතින් මොහොත දිනෙන් දින සතියෙන් සතිය මාසෙන් මාසේ වසරින් වසර ඔබ වහන්සේලා මේ ඓතිහාසික සිංහල ජාතියේ අභිමානනීය ශ්‍රේෂ්ඨ උරුමය වලපල්ලට දමා තිබෙන අවස්ථාවක ඔබ වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය පමණක් නොවේ
වර්තමානය තුළ පාලක පක්ෂය විසින් කළ යුතු කටයුතුත් ඔබ වහන්සේලා හාරා උස්සමින් සත්‍යය සත්‍යය ලෙසින්ම ඉස්මතු කිරීමට වෙරවීරිය දරන මොහොතක ඒ ගැන නිවැරදි තොරතුරු සොයා අප කීරවැල්ලේ පරම්පරාව සොයාගෙන ඇවිල්ලා මේ හෙළදීප ටීවී නාලිකාව තුළින් මේ ලෝක ජන සමාජයේ දැනුවත් කරමීමට ශ්‍රී ලංකාවේ ඉන්නා වූ සියලු ජනී ජනයාට නැවත සත්‍ය ඉතිහාසය ඉස්මතු කරමින් අතීත පූජා සත්කාර කරමින් දළදා වහන්සේගේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් අනාගතේ ඒ වෙනුවෙන් විවර වේවා ඒ වෙනුවෙන් තීන්දුව තීරණ ගන්නා වූ සියලු දෙනාගේ අවධානය යොමු වේවා ඒ වෙනුවෙන් කටයුතු කරන්නා වූ වගකීම් දරන්නා වූ සංඝරාජ හිමිවරුන් වහන්සේලා ලෝකයේ සිටින්නා වූ ලංකා ධරණී තලයේ තුල සිටින්නා වූ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අවධානය යොමු වේවා සියලු යතිවරයන් වහන්සේලාට නුවණැස පහළ වීමට මේ ඉතිහාසයේ ගවේෂණය කරමින් සත්‍ය සත්‍යය ලෙසින්ම අවබෝධ වී අවබෝධය තුළින් ලබන්නා වූ ඒ ආධ්‍යාත්මික ශක්තිය තුළින් මේ ලෝව තුළ යටපත්ව තිබෙනා වූ සියලු ශක්තියෙන් ඉස්මතුව මේ ලෝකය නිවී සැනෙහි පදාළ උතුම් අමාමහා නිවන් සාක්ෂාත් කර ගැනීමට ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ ධර්මය මෙයයි කියා අවබෝධ වන මිනිස් ජන සමාජයක් මේ ලෝක ධාතුව තුළ වර්තමානයේ අනාගතය තුළ ගොඩනැගේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මේ වැඩසටහන බලන ප්‍රේක්ෂක ඔබ කීරවැල්ලේ පරම්පරාව කියන්නේ ඒගොල්ලන්ට හිමිවිච්ච දේ උරුම වෙච්ච දේ බලෙන් මංකොල්ල කෑවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ නිසා වගකිය යුතු බලධාරීන්ගේ අවධානයට යොමු වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහනෙන් අපි සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.